මෙතන පහත රූපය සටහන හොඳින් බලන්නලු නේද? මේ රූප සටහන හොඳින් බලන්න. වොලිබෝල් ක්‍රීඩාවට කැමති 11ක් ඉන්නවා. ක්‍රිකට් ක්‍රීඩාවට කැමති සිසුන් 18ක් ඉන්නවා. දෙකටම කැමති අය තමයි පහ. ක්‍රීඩා දෙකටම කැමති ළමයි සංඛ්‍යාව අපිට ගන්න වෙන්නේ එනවා. දෙවැනි උත්තරේ. ඔව් පුතේ දෙවැනි උත්තරේ පහයි. පහයි. හරි එහෙනම් අපිට දෙවැනි උත්තරේ ගන්න පුළුවන් දෙවැනි උත්තරේට නේද හරියක් දාමු. රයිට් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඔබට මේකත් භාග අවස්ථාවක් නේද? දෙකෙන් එක හතරෙන් තුන දෙකෙන් එකට සමාන භාගයක් වන අවස්ථාව. දැන් අපි මේ දැන් කතා කරා. මොකක්ද දෙකෙන් එකට සමාන භාගයක් වන අවස්ථාව? C. ඔව් C අවස්ථාව. හතරෙන් දෙක. අන්න හරියට. හතරෙන් දෙක. හතරෙන් දෙක. එහෙනම් අපි ඉරියන් ඉන්නවා. හතරෙන් දෙක. ඔව් C තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ. සර් 14 වෙනි ප්‍රශ්නේ මේ උත්තරේ මොකද්ද? දෙවැනි එක 14 දෙවැනි එක. පුතේ මේ මෙන්න මෙතන මම මෙන්න මෙහෙම වැඩක් කරා අපි පින්තූර ඇඳලාත් බලමු. දැන් මේ බලන්න මෙතන වාගේ පොඩි පින්තූර ටිකක් ඇඳ ගන්න. මේ ඔන්න මම මෙතන අඳින්නේ දෙකෙන් එකට සමාන රූපයක්. නේ? මෙන්න දෙකෙන් එක කියන්නේ අපේ රවුමක් හඳි වෘත්තයක්. සර් අපිත් ඇඳ ගන්න ඕනද? ආවලත් ඇඳ ගන්න. වෘත්තයෙන් භාගයක් තමයි දෙකෙන් එක කියන්නේ. නේද? හතරෙන් තුන කියන්නේ ඒ වගේම වෘත්තයක් අරගෙන හතරට බෙදලා කොටස් තුනක් පාට කරන්න. කොටස් තුනක් පාට කරන්න. දැන් සමානද නෑනේ? සමාන නෑනේ නේද? රයිට් මම බෝඩ් එකේ අඳින්නම්. සමානට වාර පේන්නේ නැතුව ඇති. හොඳයි. හොඳයි පුතේ මේ බලන්න එක හොඳට තේරුම් ගන්න ඕන හොඳේ දැන් පළවෙනි එකේ තිබුණේ දෙකෙන් එක හතරෙන් තුන කියලානේ දැන් මේක සමානද කියලා බලන්න දෙකෙන් එකට අපි රූපයක් අඳිමු ඔව් මෙන්න දෙකෙන් එකට රූපයක් ඇඳලා ඒ කියන්නේ දෙකට බෙදලා එකක් පාට කරා දෙකෙන් එකනේ හතරෙන් තුනටත් රූපයක් අඳිමු හතරට බෙදලා තුනක් පාට කරා ඊළඟට ඊට නැතිනම් ඊට තමයි හයින් අඳින්නද? ආහා. දැන් මේක සමානද? රූප වලින් බලන්න සමානද? නැහැනේ සමාන නැහැ. නේද? සමාන නැහැ. එහෙනම් අපිට ඒක ඒ උත්තරේ ගන්න බෑ. අපි ඊළඟ දෙවෙනි උත්තරේට යමු. දෙවෙනි උත්තරේ තියෙන්නේ දෙකෙන් එකට සමානයිලු හතරෙන් එක. ඔව් බලමු. දෙකෙන් එකට රූපයක් අඳිනු. අර වගේම රූපයක් මේ භාගයක් හතරෙන් එකට රූපයක් අඳිමු. හතරට බෙදලා එකක් පාට කරන්න. සමානද? සමානද පුතේ? නෑ. නෑ නේද? නෑ. හරි තුන්වෙනි උත්තරේ බලමු. නෑ. ඔව් තුන්වෙනි උත්තරේ දෙකෙන් එකට සමානයිලු හතරෙන් දෙක. ඒකටත් අපි රූප දෙකක් ඇඳලා බලමු. නේද? හරි මම පොඩ්ඩක් මකනවා. මේක මකනවා. හොඳයි දෙකෙන් එක රූපයක් වෙන්න නේද දෙකෙන් එකට අභාගයක් හතරෙන් දෙකට රූපයක් අඳිමු අපි හතරෙන් දෙකට හතරට බෙදලා දෙකක් පාට කරන්න කොටස් දෙකක් පාට කරන්න සමානයි නේද දැක්කද රූප වලින් බැලුවාම අපිට හරියටම තෝරගන්න පුළුවන් හරියටම තෝරගන්න හරි ඔයාලත් රූප ඇඳලා තියන්න එහෙනම් ඉතින් අපිට මෙතන තෝරගන්න පුළුවන් පිළිතුර මොකද්ද? අපිට මෙතන තෝරගන්න පුළුවන් උත්තරය C නේද? තුන්වෙනි උත්තරය අපිට තෝරගන්න පුළුවන්. C. හරි 16 බලමු. වෘත්ත භාගයක් 7යිලු. එහෙනම් මේ තනිකර වෘත්තයක් කීයද? 7යි 7යි 14යි නේද? 14. එහෙනම් මේකත් 14යි.
දාහතරයි දාහතරයි එකතු කළහම එකතු කර බලන්න. විසියටයි. විසියටයි විසියටයි. ඇයි මේ වෘත්ත භාගයක්ලු 17. වෘත්ත භාගයක් 7යි. මොන බලන්න මම නැවත කියලා දෙන්නම්. මේ විදිහටත් බලන්න. මෙන්න මේ විදිහටත් බලන්න. අපි වෘත්ත භාග භාගය අදගමු මේක. මෙතන භාගයට ඇඳලා මෙතනත් භාගයට අඳිනවා. දැන් ලියලා බලමු. මේ භාගයක් 7යි. එහෙනම් මේ භාගෙත් 7යි. මේ භාගෙත් 7යි. මේ භාගයත් 7යි. මේ භාගයත් 7යි. 7යි 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 7 වරක් 4 නේ 7 වේ 4ක් නැත්නම් 4 වේ 7ක් කියද 28ක් 28ක් ඒ කොහොම බැලුවත් අපිට පිළිතුර ගන්න පුළුවන් පැහැදිලි නේද හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නයට 17 කියන ප්‍රශ්නය මෙහි ත්‍රිකෝණ කීයක් තිබේද ත්‍රිකෝණ කීයක් තිබේද කියලා අහන්න. බලමු නේද? හතරයි. මෙන්න එකක් තියෙන ලොකුවටම. හතරයි. මෙන්න දෙවෙනි එක. මෙන්න තුන්වෙනි එක. මෙන්න හතරවෙනි එක. තව තියෙනවද? නෑ. මේ මේ බලන්න මේ දෙවෙනි එක මම කොළපාටින් ඇඳලා පෙන්නන්නම් දෙවෙනි එක. මෙන්න මේක මේ දෙවෙනි එක කියන්නේ හොඳේ. මෙන්න මේ අන්න එක දෙක හතරවෙනි එකත් ඔයාලට දැන් පේනවනේ හතරවෙනි තුන්වෙනි එක මැද තියෙන්නේ නෑ එහෙනම් අපිට ත්‍රිකෝණ කීයද පුතේ හතරයි ත්‍රිකෝණ හතරයි හරි එතන හරියට දාන්න පුළුවන් හදයි ඊළඟ ප්‍රශ්නයට අපි යමු නේද දහාට මෙහි රටාව අනුව ඊළඟට එන රටාව තෝරන්න. මේ රටාව අනුව ඊළඟට එන රටාව තෝරන්න. මේ බලන්න මේක හොඳට බලා ගන්න මම මේ කියනකොට මේ ඉරි කෑල්ල දිහා බලන්න. මේ චූටි ඉරි කෑල්ලක් තියෙන්නේ. ඒක මෙන්න මෙතන තියෙනවා. ඊළඟ එකේ දැන් අපි මෙතන වෙලාව දාගත්තොත් වෙලාව වගේ නේද වෙන දනකට යනවා බෝලේ වෙන දනකට යනවා ඉටි ගැල බෝලේ තිවිච්ච දන්ට එනවා නෑ එහෙම හිතන්න බෑ එහෙම කියන්න එපා අපි ඉරි කෑල විතරක් බලමු ඉරි කෑල දැන් අපිට මෙතන වෙලාව ගනිමු වල වෙලාව 10යි නේ මෙතන වෙලාව හරිය නිකන් 2යි වගේ නේද මෙතන වෙලාව 4යි වගේ එහෙනම් ඊළඟට ඉරි කෑල මෙන්න මෙතෙන්ට එන්න ඕන එතෙන්ටන උත්තරයක් තියෙන්නේ දෙවනි උත්තරේ විතරයි දැනට. දැනට තියෙන දෙවනි එක විතරයි. නේද? අපි තාම ඉරියක් ඇඳලා දියුම් බලන්න. බෝලෙත් බලමු. බෝලේ බෝලේ. බෝලෙත් බලමු මොකද වෙන්නේ කියලා. බෝලේ මෙන්න මෙතන තියෙන්නේ මේ කොටුවේ. ඊළඟ එකේදී මෙතෙන්ට එනවා. ඊළඟ එකේදී මෙතෙන්ට එනවා. එහෙනම් උත්තරේ මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. එහෙනම් දැන් හරි නේද? දෙවනි උත්තරේ හරි. දෙවනි උත්තරේ හරි මුලින්ම ඉරි කෑලෙන් බැලුවා ඊළඟට බෝලෙන් බැලුවා නේද එහෙනම් අපිට දෙවනි උත්තරේ ගන්න පුළුවන් හරියක් දාගන්න හරියක් ගන්න වැරදි අය වැරදි දාලා හරි උත්තරේ යටින් ඉරක් ඇඳලා තියන්න හොඳේ හොඳයි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ බලමු 19 මෙම ඉලක්කම් දෙකෙන් සෑදිය හැකි සංඛ්‍යා දෙකේ වෙනස ඔන්න රවුම් කරගන්න තැනක් ආවා. බල රවුම් කරගන්න වෙනස කියන එක වෙනස හරි ඇහෙනව නේද? කැද්දම් ඔව් සර් හරි ඕ සර් වෙනස කියන වචනේ රවුම් කරගත්තා වෙනස කියන්නේ පුතේ විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න ඕන එහෙනම් 8න් 7ක් 8න් 7ක් නෙවෙයි මට වැරදුනා මේ කොහොමද අපි අඩු කරන්න ඕන ඉලක්කම් දෙකෙන් සෑදිය හැකි සංඛ්‍යා දෙකේ වෙනස මුලින්ම සංඛ්‍යා දෙක ලියමු 87 හදන්න පුළුවන් තව සංඛ්‍යාවක් හදන්න පුළුවන් 78
අද වෙනස හොයන්නේ කොහොමද? 87න් 78ක් අඩු කරන්න. 87න් 78ක් අඩු කරන්න. අඩු කළ බලන්න. විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න ඕන. නේද? ඔව්. අඩු කරලා බලමු අපි. කීයද එන්නේ? 7න් 8ක් බෑ 17න් 8ක්. 17න් 8ක් කීයද? 9. 9. 9යි. ඔව්. 7න් 8ක් බිංදුවයි. එහෙනම් උත්තරේ දෙවනි උත්තරේ. දෙවනි උත්තරේ හරියට. ඕනනම් 78 ඉඳන් 84 ගණන් කරන්නත් පුළුවන්. නේද? අපිට වැඩක් නැති එක නේද මේක. හොඳයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මේ බලන්න. පහත පහත රූපයන් වෙනස් වෙන රටාව හොඳින් බලන්න. වෙනස් වෙන රටාව ඊළඟට එන රූපය පහත රූප වලින් තෝරන්න. වෙනස් වෙනවලු කාටද වෙනස අඳුර ගන්න පුළුවන්? මුළු වලින් සර්. මුළු වලින්. මුළු කීයක් කියලා? මුළුින් සර්. මුළු 3යි මුළු 4යි මුළු 5යි මුළු 6යි. එහෙනම් ඊළඟ එක මුළු 6යි. මුළු 6යි. මුළු 6යි. ඔව් මුළු 6ක් තියෙන එකක් තෝරන්න. පළවෙනි එක. පළවෙනි එක. පළවෙනි එක. ඔව් පළවෙනි එකේ මුළු 6ක් තියෙනවා. අයි පළවෙනි එකේ මම ගත්තා. එකයි මම ගත්තේ වෙන විදියකට. 3යි, 4යි, 5යි, 6යි. ආ 6ක් තියෙනවා. මේකේ මේකේ 4යි. මේකේ 1යි, 2යි. ඒ පළවෙනි එක. හතරයි පහයි ආයේ තයක් තියෙනවා. දැන් මම ගත්තේ පාදවලින්. අන්න හරි මුළු වලින් ගත්තොත් අපිට වරදිනවා. හැබැයි මෙතන මුළු දෙකක් තියෙනවා තව නේද? 6යි 7යි 8යි කියලා ගන්න පුළුවන්. ඔව් පාදවලින්. පාද කියන්නේ මේ සරල රේඛා. මේ බලන්න පාද 3යි, පාද 4යි, පාද 5යි, පාද 6යි. නේද? පාද 6ක් තියෙන්නේ අපිට ගන්න පුළුවන්. ඒත් පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. පළවෙනි එක. පළවෙනි උත්තරේ ගන්න. කොහොම බැලුවත් පළවෙනි උත්තරේ තමයි එන්නේ. හොඳයි. එහෙනම් අපි ඒකට හරියක් දාගනිමු. හරි 21 මෙම ඝන වස්තුව දෙස ඉහළින් බැලූ විට අන රවු කර ගන්නවා කියනවා මොකද්ද? ඉහළින් කියන එක. ඉහළින්. උඩින් බලන්නේ නේද? උඩින් ගිහින් බලනවා. ඩ්‍රෝන කැමරාවකින් පේන විදිය. ඩ්‍රෝන කැමරාවකින් පේන විදියක් තියෙනනේ ඔයාලා. සමහර දැකලා ඇතිනේ නේ. උඩින් බලනකොට. උඩින් බලනකොට ගස්වල එහෙම උඩින් පේන්නේ නේද අර. පොළ තියෙන පිට පේන්නේ. වහලවල් පේන්නේ නිකන් ඍජු කෝණ නේ. ත්‍රිකෝණ වගේ පේන සමහරට. ඉතින් මේක උඩින් බලනකොට මම මෙන්න මේ පාට කරන කොටස් විතරයි පේන්නේ. මේ බලන්න. ඔන ඔයාලත් ඒ ටික පොඩ්ඩක් පාඩ කරගන්න. මෙන්න මේක කොටස පේනවා. මේ ඔන්න ඔය ටික පේනවා. ආයිමත් පේන මෙන්න මේ ටික. ඔන්න ඔය ටිකත් පේනවා. මේ පැටි පේනවද? නැහැ. මේ පැත්ත පේනවද? නැහැ. පැටි පේනවා. ඔය පාඩ කරපු කොටස් දෙක විතරයි පේන්නේ. හැබැයි පාඩ කරපු කොටස් දෙක උඩින් බලනකොට මේක නිකන් එකම තලයක තියෙන වගේ පේන්නේ. ඒ කියන්නේ පුතේ මේ මෙන්න මේ විදියට පේන්නේ. මෙන්න මේ යට තියෙන එක මෙන්න මෙතෙන්ද ඔන්න ඔය විදියට පේනවා. ඔන්න ඔය විදියට උඩින් පේනවා. ඒක නිකන් උඩින් තියෙන වගේ පේන්නේ. ඒ වගේ උත්තරයක් අපිට ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ. උත්තරේ එක. උත්තරේ එක. හරි උත්තරේ හොඳයි. ඒක තේරුණානේ. එහෙනම් අපි 22 බලමු. සමමිතියක් නොමැති රූපය කුමක්ද? කොහොම කරත් සමමිතික රේඛාවක් අඳින්න බැරිලු. පළවෙනි එකේ නම් ඔයාලට පේනවා සමමිති රේඛාවක් තියෙනව නේද? මේ ඇඳලා තියෙන්නේ. මේකෙත් පුළුවන් මේ විදිහට අඳින්න සමමිති රේඛාවක්. නේද? මේකේ අඳින්න බැරි.
තුන්වෙනි එකේ කොහොම කරත් අඳින්න බෑ. බලන්න මෙහෙම ඇන්දොත් දෙපැත්ත සමාන වෙන්නේ, මෙහෙම ඇන්දත් දෙපැත්ත සමාන වෙන්නේ නේ. අඳින්න බෑ. එහෙනම් තුන්වෙනි එක සම්මිති රේඛා අඳින්න බැරි නිසා සමමිතියක් නොමැති රූපය මෙතන වල රවුම් කරගන්න. නොමැති කියන වචනේ රවුම් කරගන්න. නොමැති නේද? නොමැති එක මොකද්ද? තුන්වෙනි එක. තුන්වෙනි එකේ සමමිති රේඛා අඳින්න බෑ. සමමිති රේඛා කියන එක ඔයාලා දන්නවනේ. නේද? සාමාන්‍ය තුට සමමිති රේඛා කියන කොමන් තුටක් ඔයාලා මතක් කරගන්න. තුන වසරේදීනේ අපි ඉගෙන ගන්නෙ නේ පුතේ. ආ මගේ කැමරේ එකත් ඔෆ් කරලා තිබුණා. ඔ අපි ඒක තුන වසරේදී ඉඳලාම ඉගෙන ගන්න නේද? ඕනෑම දැන් අපි හිතමු හැඩේ අපි ඍජු කෝණාශ්‍රයක් ගන්න. ඍජු කෝණාශ්‍රයක සමමිති රේඛා ඔ මෙහෙම එකක් තියෙනවා නේද? මෙහෙම නැව්වට පස්සේ එකමතේක වැටෙන්න ඕන. ඒ වගේම දෙපැත්ත සම්මිති රේඛාවෙන් දෙපැත්ත දෙපස සමාන වෙන්න ඕන. දැන් මේකේ හරියට දෙපස සමානයි. නැව්වොත් එක මතයක වැටෙනවා. දැන් ගන්න ඕනද? එපා එපා. දැන් මෙහෙමත් පුළුවන්. ත්‍රිකෝණාස්තයක සම්මිති රේඛාවක් මෙහෙම අඳින්නත් පුළුවන්. නේද? නැව්වොත් සමානයි. නේද? ඒ වගේම දෙපස කොටස් සමානයි. හැබැයි මෙහෙම පුළුවන්. එහෙම පුළුවන්ද බැද? බෑ. පුළුවන්. 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 කවුද කියන්නේ පුළුවන් කියලා? පුළුවන්. ඇසර්. ඇසර්. අය පුළුවන් කියන දැන් පුළුවන් කියන අයට මෙන්න උත්තරයක් මොකද්ද? මේ දැන් පුතේ සමමිති සමමිති රේඛාවෙන් දෙපස සමානයි. නමුත් තමතේක වැටෙන්නේ නැහැ. දැන් බලන්න මෙහෙම පුළුවන් විදිය මෙන්න මෙහෙමයි. ආ මෙහෙම පුළුවන්. පුළුවන් නේ. එක මතේක වැටෙනවනේ. මෙහෙමත් පුළුවන්. මේ විදියටත් පුළුවන්. කඩේ වෙන බස් නේද? නේද? ආයි. එහෙනම් මේක බෑ. මේක වැරදි. අපිට එහෙනම් මෙතන කඩේ වෙන බස් නේද? 22 ප්‍රශ්න. 22 තුන. එහෙම පුතේ 22. යා 23 බලන්න. කතා සිහින්නේ. 23 නේදද? හායි කවුද කතා කරන්නේ? ඔව් 23 බලමු. මෙම මල් වලින් 4න් 3ක් යනු කීයද? හායි. හායි. සර්තුන් එනියකද? 22 වෙනි ප්‍රශ්න තුන්වෙනි එකද හරි උත්තරේ? ඔව් පුතේ ඔව්. හයි අපි බලමු ඊළඟ එක. මේ මල් වලින් 4න් 3ක්. මේකට මම හොඳ ක්‍රමයක් කියනවා. ඔයාලත් ඔන්න ඒක කරලා බලන්න. නේද? මේක කරලා බලන්න. 4ට බෙදන්න. සම්පූර්ණ රූපය 4ට බෙදන්න මේ විදිහට. බෙදුවට බෙදලා කොටස් 3ක්. මෙන්න එක කොටසක්. හතරෙන් දෙකක් සමානයි කියද හතරෙන් දෙකක් භාගයක් කියන්නේ හතරක් හතර හොඳයි. එහෙනම් ඒක දෙවනි ප්‍රශ්නය උත්තරය. අපි යමු 24 ප්‍රශ්නයට. ඊළඟට තිබිය යුතු අක්ෂරය අකුර කුමක්ද? P Q R S මොකක්ද අකුර?
හරි සර්. ඔව් හරි ඉංග්‍රීසි හොඩි අකුරු P Q R S T බලන්න A B C D E F G H I J K L M N O P Q R S T U V W X නේද? ඔය ඉංග්‍රීසි හොඩි අකුරු 24 මේ 20 ඒ ටිකේ පිළිවෙලට තියෙන්නේ නේද? පිළිවෙලකට තියෙන්නේ මැද හරියෙන් තියෙන්නේ නේද? මැද හරියෙන් කොටසක් තියෙන්නේ राइट अभी बालों विसी पाहा आहार तमाय पुते राउंड कर लेती हैं आहार राउंड कर ला रासक कैवेली वाली तमाय खोटू पेन्ना ने साला कैरली पेन्ना ने त्रिकोण वाली ये तो संकेत वाले टा आधार इधरी पास की नहीं वो कुमार आहार लोकोट मत ये ने पाए आहार ऐसुले तमाय रासक कैवेली थी रासक कैवेली ऐसुले थी එනා වෘත්තය තමයි මුලින්ම එන්නේ ඊළඟට එන්න ඕන කොටුව නේ ඊළඟට එන්න ඕන තලකැරලි. ඇයි මම එහෙම කියන්නේ මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඔයාලා නේද? ඇයි මම එහෙම කියන්නේ? උටේ දැන් ආහාර කිව්වහම නොයෙකුත් දේවල් ඇතුළත් වෙනවානේ. गेदी वर्ग पलतुर वर्ग ने हाल वर्ग धान्य वर्ग ने कोड़ वर्ग ने गोदास सत्वाहार हेमदे माइती विनो तो है ना एक विशाल एक एक तमा है ना लोकु एक एक ऐतुले के ये ना पुलवा मनवा दे एक ऐतुले रासा कैवली के ने का ये ना पुलवा एक ना पीपी से ये ना बैंग නේද ඇතුලේ තමයි තියෙන්න ඕනේ එන රස කැවිලි තියෙන්න ඕනේ ආහාර තියෙන එක ඇතුලේ නේද රස කැවිලි කිව්වම ඒකත් ටිකක් ලොකුයි රස කැවිලි ඇතුලේ කොකිස් නේද සෑම් කොකිස් ඒව තියෙන්න පුළුවන් තල කැරලි නේද අග්ගලා මුං අලුවා ඒ ටික තියෙන්න පුළුවන් එහෙනම් තල කැරලි කියන්නේ රස කැවිලි ඇතුලේ තිබෙන තව පොඩි කෑල්ලක් විතරයි එහෙනම් මේ උත්තරේ තියෙන මොකද්ද ඊවෙන උත්තරේද පළවෙනි උත්තරය පාසල නම් හෙටි කොහෙද ඉන්නේ රෝහල ලෝහවලින් පමණක් සාදායක ඔව් සර් යතුරු ලෝහවලින් පමණක් සාදායක උපකරණය ගුරුවරියට පාසල නම් හෙදියට රෝහල ලෝහයෙන් පමණක් සාදා ඇති උපකරණ යතුරු නේද යතුරු ලෝහ වලින් විතරයි පියතේ ප්ලාස්ටික් තියනවා පිටියේ මේ පිටියේ ප්ලාස්ටික් තියනවා තුපියා ඔන්න මේක ಗುಣ මේ හොඳ ගාණක් මේ බලන්න මේ 5 කාසි 8ක් රුපියල් 2 කාසි 9ක් 750 කාසි 12ක් වටිනාකම අහන්නේ 5 කාසි 8ක් ඒ කියන්නේ රුපියල් 6යි නේද භාගයක් වෙන්නේ නැහැ කාසි වල ප්‍රමාණයෙන් භාගයක් හරි දැන් මේ දිග එකතු කරලා බලන්න 8යි 6යි 14න් 4 1ක් පිපිරි 64 ආව 6යි 64 වෙන උත්තරේ තියනවා 64 හරි ඒක ලියා ගන්න
අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. පිට්ටනියක සමාන වනසේ කණු පහක් සිතවා ඇත. පරතරය සමාන වෙන විදිහට කණු පහ සිතවා තියෙනවා. සෑම එකලංග කණු දෙකක් අතර පරතරය මීටර 3කි. පළමු කණුවේ සිට අවසාන කණුව දක්වා දුර කොපමණ අන්න පුතේ. රයිට් මේක අහගන්නකෝ මම බෝඩ් එකට එන්නම්. ඔව් මේක වෙන මෙහෙම එකක් කියන්නේ. පිට්ටනියක් තියෙනවා. පිට්ටනියක් මේ වගේ එකක් නේ. බලන්න. කොමේද පිට්ටනියක්. මේකේ පරතරය සමාන වනසේ කණු පහක් සිතවා තියෙනවා. එක කණුවක් මෙන්න එක කණුවක් මෙන්න තවත් කණුවක් මෙන්න තවත් කණුවක් මෙන්න තවත් කණුවක් කණු පහක්. ඇයි නම් මේ කණුව මෙහෙමනේ නේද? හරි දැන් කණු පහක් තියෙනවනේ මේ බලන්න 1යි 2යි 1යි 2යි 3යි 4යි 5 කණු පහක් තියෙනවනේ. ඔව් පරතර. පරතරය සමාන වෙන විදිහට තුල ඇඳලා තියෙනවා. සෑම එකලඟ කණු දෙකක් අතර පරතරය මීටර මේ අතර ඕ මේ දෙක අතර මීටර 3යි මේක මෙතනත් මීටර 3යි මෙතනත් 3යි තුනේව කීයක්ද ඒ කියන්නේ පරතර කීයක්ද කණු පහක පරතර කීයක් තියනවද recording has not දැන් ඔන්න ඔයාලට මේ මේකට උත්තරේ ඔයාලගේ අතේ තියෙන මේ බලන්න මෙන්න පිට්ටනියක් කියලා බලන්න මේ මැද තියෙන මේ කණු පහ අපේ ඇඟිලි පහ කියලා ගන්න කණු පහ පරතර පහ පරතර කීයක් තියෙනවද කියලා බලන්න මේ කණු පහේ පරතර 1යි 2යි 3යි 4යි මේ ලොකු පරතරේ 5යි මේ පරතර පහක් තියෙනනේ හොඳට බලන්න පරතර පහක් තියෙන एक का देखा तूना हाँ तरह मैं का देखो पाहर पासवर्ड तूने तो कोटे किये थे पारातरह आप मीटर तूनाई लो पारातरह आप मीटर तूनाई लो पासवर्ड पाहा पाहल है नहीं पासवर्ड पाहा पाहा खुदाई ऑफिस नामे ये ना पाले नहीं है तीह बाल मैं मार रोलो तो मून ते देख पे ने वेला वट मिनट तू तीह का टपासु वेला मिनट उत्तरेन्वी විසිපහයි තිහයි ආ දහය ගාවට එනවා විනාඩි කටුව මිනිත්තු කටුව දහය ගාවට එනවා එච්චර දුර එනකොට පැය කටුව ඕන නම් මේ දෙකට කිට්ටු කරලා තියෙවි නේද චුට්ටක් මෙහාට ඇවිල්ලා තියෙවි පැය කටුව චුට්ටක් මෙහාට ඇවිත් ආ දැන් වෙලාව කීයද දෙකට 10යි 1යි 1යි 50යි නේද 2යි 50 නෙවෙයි 1යි 50යි 50යි තුන්වෙනි උත්තරේ 2යි 50 නෙවෙයි නේද 1යි 50 ඔව් බලන්න මේ මම මිනිත්තු 5 5 ගියේ නේ මේ 4 ගාන ඉඳන් 5 ගාවට යනකොට 5 ගියා 5යි 10යි 15යි 20යි 25යි 30යි 10 ගාවට යනවා 30ක් කියන්නේ 10 ක ළඟට යනවා මිනිත්තු කටුව 10 ළඟට හරි ඒක තේරුණානේ හොඳයි 31 පිටිපස්සේ බලමු 31 ප්‍රශ්නය
බී බඳුනේ ධාරිතාව මිලිලීටර 780යි. ආ මේකේ ධාරිතාව ඒ කියන්නේ පුතේ මේකට දාන්න පුළුවන් ජල ප්‍රමාණය බී බඳුනේ මිලිලීටර 780ලු. ඒ බඳුනේ තියෙන ජලය ඔක්කොම මේකට දානවා. බී බඳුනට දානවලු. උතුරා යන ජල ප්‍රමාණය කොපමණද? කොච්චර උතුරට යනවද? ඇයි මේකේ ලීටර එකක් තියෙනවනේ. ලීටර එකෙන් මේකේ පිරෙන්නේ 780ක්. උතුරු ටික උතුරල යන. එහෙනම් ඔයාලා මොකද කරන්න ඕන? අඩු කරන්න ඕන. ලීටර එකෙන් නේද? ලීටර එකෙන් අඩු කරන්න ඕන. 780 මිලිලීටර 780 අඩු කරා. ලීටර 220. කොහොමද අඩු කරන්නේ? ලීටර එකෙන් මිලිලීටර 780 අඩු කරන්නේ කොහොමද? ලීටර එක වලට දාලා 780 बिंदुएं अटक එකයි නේද මෙතන දැන් 10 නෙවෙයි 9 9 7 එකයි ඔව් 220යි මිලිලීටර 220යි 220යි තුන්වෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ තියෙනවා නම් හරියක් දාගන්න පුළුවන් හරියක් දාගන්න පුළුවන් හරි දැක්කද අඩු කරපු විදිය තේරුණාද ලීටර එක මිලිලීටර කරගන්න ඕන නේද ඔව් උතුරා යන ප්‍රමාණය මිලිලීටර 220 හොඳයි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යමු මේවායින් භාගයක් අඳුරු නොකල ඕන නැවත එනවා රවුම් කරන්න එකක් අඳුරු නොකල රවුම් කරගන්න නොකල රූපය භාගයක් අඳුරු කරපු නැති පළවෙනි එකේ අඳුරු කරලා තියෙන දෙවෙනි එකේත් අඳුරු කරලා දෙවෙනි එකේ තුන්වෙනි එකේ අඳුරු කරලා නැත තුන්වෙනි එකේ අඳුරු කරලා තුන්වෙනි එක තුන්වෙනි එක තුන්වෙනි එකේ භාගයක් අඳුරු කරන්න නම් තව එක කොටුවක් අඳුරු කරන්න ඕන නමුත් අඳුරු කරලා නැහැ හරි එහෙනම් තුන්වෙනි උත්තරය හරි තුන්වෙනි උත්තරය හරි හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නයට ඒ පාර්සලේ බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 800යි. බී පාර්සලේ බර කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 200යි. පාර්සල් දෙකේම බර කොපමණද? එකතු කරන්න තියෙන්නේ නේ පුතේ. එකතු කරන්න දෙනවා නම් මෙතන මේක එකතු කරන්න පුළුවන් මෙහෙම ඉලක්ක ඇඳලා. නේ? කායට අපි එකතු කරමු. 0යි 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 8යි 2යි 10යි 0 1ක් ඉතිරි. ඒක මේ පැත්තට අරන් යනවා. ඔව් 1යි 1යි 2යි 4යි. කිලෝග්‍රෑම් 4යි. කිලෝග්‍රෑම් 4යි. इतना मेक तो कराने पाने पड़ेगा। अगाई इलाक प्रांत से आप यामु मेनी रूपे रिजुकोन आश्र की यक्ति ना बजे रिजुकोन आश्र मेन एकाक्ति ना में पेन आई मत में तने एकाक्ति ना देखाई में तने एकाई तूनाई नहीं द आई मत तो वाला तो पेन वाले मेन मेक मामी मेन मेक पेन वाले कातु पार्टी दिए ने का ने ओ एकात्ते का किया द एकात्ते का किया द हाथराई आई मत तो वाला पेन वाले मेन मेक मेन मेक माप पेन ने का मेन डील पार्टी और तो सब बार मेन मेक एकात्ते का किया द उत्तरे गाम देखकर नाम सैदी है कि गाम देखकर नाम हादरा बालम
බෑනේ. දැන් අකබ බෑනේ. ගම එක ගමකවත් නම හදන්න බෑ. පළතුරු දෙකක නම් සෑදිය හැකිය. පළතුරු දෙකක පුළුවන් බලන්න. අඛයන්නයි දියන්නයි හදන්න පුළුවන්. ඕ හයි පුළුවන්. ඔව් හයි කියලා හදන්න පුළුවන්. අඹත් හදන්න පුළුවන්. අඹත් හදන්න පුළුවන්. නේද? වෙනය බෑනේ. සතුන් දෙදෙනෙකුගේ නම් සෑදිය හැකිය. සතුන් දෙදෙනෙක් හදන්න යුකබ බෑනේ අබ බෑ එහෙනම් මොකද්ද හරියට B තමයි හරියට B පමණක් නිවැරදිය තුන්වෙනි උත්තරේ හරි තුන්වෙනි උත්තරේ හරි තුන්වෙනි පිළිතුර හරි विनाडी दहाँ वेला।